ඉරානය ජනාධිපතිවරයා ගමන් කර හෙලිකොප්ටරය පහුගිය ඉරිදා දවසේ අනතුරට පත් වුණා. ඒ අනතුරට පත්වීමත් සමගම ඉරානය විසින් විශේෂ කමිටුවක් නොමිනේට් කරා ඒ සිද්ධිය පිළිබඳ මොකද හරියට උනේ කියලා ඉන්වෙස්ටිගේට් කරන්න. ඉතින් මේ ටීම් එක ඉරිදා රෑම අදාළ ප්‍රදේශයට ගිහිල්ල උන්ගේ ඉන්වෙස්ටිගේෂන්ස් පටන් ගත්තා වගේම අදවෙද්දී ඔවුන් ඔවුන්ගේ පළවෙනි වාර්තාව නිකුත් කරලා තියෙනවා. මේ අනතුර සම්බන්ධයෙන් මේක කියන්නේ ඒගොල්ලො පිලිමිනරි රිපෝට් එකක් විදිහට තමයි ඒගොල්ලො එළිදක්වලා තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට මෙහෙම රිපෝට් එකක් ඉක්මනටම මම හිතන්නේ එළිදක්වන්න හේතුව තමයි මේ අනතුරත් එක්ක බොහෝ සමාජයේ සහ මුළු ලෝකයේ පුරාම කටකතා පැතිර යන්න වුණා. මේක ඇමරිකා එක්සත් ජනපදයේ වැඩක්, මේක මොසාඩ් සංවිධානයේ වැඩක්, ඊට අමතරව මේ හෙලිකොප්ටර් එකට මිසයිල් එකක් ගැහුවා, හෙලිකොප්ටර් එකේ ටෙක්නිකල් ෆෝල්ට් එකක් තිබුණා, හෙලිකොප්ටර් එකට ඩ්‍රෝන් ඇටැක් එකක් කරා, ඒ වගේ සිද්ධි ගොඩාක්, විශේෂයෙන්ම මේ මැද පෙරදිග ඇතුළු ඒ සමාජයේ ගොඩාක්ම කතාබහට ලක් වුණා. සමාජ මාධ්‍යවලින් විශේෂ ප්‍රවෘත්ති මැව්වා මේ සම්බන්ධයෙන්. ඉතින් මං හිතනවා මේ එකත් එක්ක තමයි මෙච්චර ඉක්මනටම ඒගොල්ලෝ ෆීඩ්බැක් එකක් දීලා තියෙන්නේ කියලා. ඉතින් ඒ වාර්තාවත් එක්ක මේ ජනාධිපතිවරයා සහ ඒ රට විදේශ ඇමතිවරයා ඇතුළු පිරිස හෙලිකොප්ටර්ස් තුනකින් ගමන් කරා. ඒ හෙලිකොප්ටර්ස් තුනෙන් ඇත්තටම මේ ජනාධිපතිවරයා සහ විදේශ ඇමතිවරයා රැගත් හෙලිකොප්ටරය තමයි මෙසේ අනතුරට පත් වුණේ. අනිත් හෙලිකොප්ටර්ස් දෙක නිරුපද්‍රිතව ඔවුන්ගේ ගමනාන්තයට ගියා. ඔවුන් ගමන් කරමින් සිටියේ මේ අසර්බයිජානයට ආසන්නයේ ඩෑම් එකක් විවෘත කරලා යලි ඉරානය වෙත පැමිණෙමින් ඉද්දි තමයි මේ අනතුරට ඔවුන් මුහුණ දුන්නේ. ඉතින් මේ ඉන්වෙස්ටිගේෂන් ටීම් එකට ඒගොල්ලෝ ඇතුළත් වෙලා තිබුණේ ඒ රටේ හිටපු සන්නද්ධ අංශවල ජ්‍යෙෂ්ඨ නායකින්, ඊට අමතරව ඒවියේෂන් සෙක්ටර් එකේ එක්ස්පර්ට්ස්ලා වගේම ටෙක්නීෂියන්ස්ලා ඉන්ජිනියර්ස්ලා වගේ ලොකු ටීම් එකක් එකතු වෙලා තමයි මේ රිපෝට් එක හදලා තියෙන්නේ. ඉතින් ඒකදී ඒගොල්ලෝ මුලින්ම කියලා තිබුණේ මේක කිසිදු ආකාරයක මේ හෙලිකොප්ටර් එක ඒගොල්ලොන්ගේ ගමන් මාර්ගය වෙනස් කරලා තිබ්බේ නැහැ. පටන් ගත්ත විදිහටම තමයි ඒ කඩා වැටෙන මොහොත දක්වා ඔවුන් ඒ නිශ්චිත ගමන් මාර්ගයක තමයි ගමන් කරලා තියෙන්නේ. ඒකේ කිසිම වෙනසක් වෙලා නැහැ. ඊට අමතරව ඒගොල්ලෝ කන්ට්‍රෝල් ටවර්ස් එක කතා කරපු අවසන් මොහොත දක්වා කරපු ඩිස්කෂන්ස් වල ඔක්කොම රෙකෝඩිංස් එහෙම ඒගොල්ලෝ චෙක් කළා. ඒ වගේත් කිසිම සැකකටයුතු දෙයක් නැහැ කියලා තමයි මේ රිපෝට් එකේ ඒගොල්ලෝ සඳහන් කරලා තියෙන්නේ. ඒකෙදි ඒගොල්ලෝ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා මේ ගුවන් මේ හෙලිකොප්ටර් යානය මේ කඳුකර ප්‍රදේශයේ තිබුණු දැඩි මීදුම් තත්ත්වයක් එක්ක කුමන හෝ හේතුවක් මත ඒ සිද්ධිය තාම ඒගොල්ලොන් තාම කියලා නැහැ මොකද්ද මේකට හේතු වෙන්නේ නැත්තේ කියලා. නමුත් මේ කඳුකර ප්‍රදේශයට කඩා වැටීමත් එක්ක තමයි මේ ගිනිගෙන විනාශ වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒක මේකේ අනික් පැත්ත තමයි. ඉතින් අර ඒගොල්ලෝ දැන් ගොඩාක් සමාජයේ කිව්වේ මේක හෙලිකොප්ටර් එකට ඇටෑක් කළ එක්ක මිසයිල් එකක් ගහලා හරි එක්ක ඩ්‍රෝන් ඇටෑක් එකක් හරි වෙලා කියලා. ඒකටත් ඒගොල්ලෝ උත්තරයක් දීලා තියෙනවා. ඒ සයිට් එකේ ඇක්සිඩෙන්ට් එක ක්‍රෑෂ් එක ක්‍රෑෂ් සයිට් එකේ ඒගොල්ලෝ ඉන්වෙස්ටිගේට් කරා. ඒ සයිට් එකේ කිසිම උණ්ඩ හෝ මිසයිලවල හෝ කිසිම පාට් එකක් ඇටෑක් එකක් වුණා කියලා හැඟෙන කිසිම සාක්ෂියක් ඒගොල්ලොන්ට හමු වෙලා නැහැ කියලා ඒගොල්ලෝ තහවුරු කරලා තියෙනවා. මේක ඇටෑක් එකක් නෙමෙයි කියලා. හැබැයි මේකේ අනිත් පැත්ත, ඉතින් මම අර කලින් වීඩියෝ එකේදීත් කිව්වා ඉරානය කොයි වෙලාවකවත් මේ ඒගොල්ලොන්ගේ මොනයම් හෝ වීක් පොයින්ට් එකක් තිබුණත් ඉතින් ඒක එළියට දාවි කියලා අපිට හිතාගන්නත් බැහැ. මොකද මේ එතකොට ඒගොල්ලොන්ගේ රටේ සෙකියුරිටි වලටම තමයි ඒක ප්‍රශ්නයක් වෙන්නේ. ඒක නිසා ඒ ගැනත් අපි දෙපාරක් හිතන්න වෙනවා. සහ මේකේ ප්‍රිලිමිනරි රිපෝට් එකක් නිසා මේකේ මීළඟ ස්ටේජස් වලට මේකේ ෆයිනල් රිපෝට් එකක් එනකන් අපිට බලාගෙන ඉන්න වෙනවා. හරි තොරතුරකුත් ගන්න රයිසි ජනාධිපතිවරයා ගමන් ගත්ත හෙලිකොප්ටරේ ඒ හෙලිකොප්ටර් එකේ ගුවන් පයිලට්නුත්
අනිත් ගුවන් හෙලිකොප්ට යානා දෙකේ පයිලට්ස් ලත් එක්ක කමිනිකේට් කරලා තියෙනවා. ඒ තොරතුරුත් ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ තොරතුරුත් වලත් සියලුම දත්ත එක්ක ඒවා ඉන්වෙස්ටිගේට් කරලා තමයි කියලා තියෙන්නේ. ඒ ඩිස්කෂන්ස් වලත් කිසිම සැකකටයුතු දෙයක් නැහැ. ඒ නෝමල් රූටිං එකත් එක්ක එන ඩිස්කෂන් එකක් තමයි ගිහිල්ලා තියෙන්නේ. මේ රයිසි ජනාධිපතිවරයා ගමන් කර බෙල් 212 හෙලිකොප්ට එකේ පයිලට් ලගෙනුත් ඒගොල්ලොන්ගේ වොයිස් රෙකෝඩර්ස් අරේ මේ ඔක්කොම මේගොල්ලෝ ඩබල් චෙක් කරලා ඒකත් ඒකෙනුත් කිසිම සැකකටයුතු දෙයක් ගන්න නෑ කියලා තමයි මේගොල්ලෝ නිකුත් කරලා තියෙන මේ වාර්තාව නිකන් සාරාංශයක් ගත්තම තියෙන්නේ. ඒ කියන්නේ මේක බොහෝ වෙලාවට ඒගොල්ලෝ ප්‍රෙඩික් කරන්නව ඇති. හෙලිකොප්ටර්ස් නුත් ටිකක් සෑහෙන පරණ නිසා මේක එක්කෝ ටෙක්නිකල් ෆෝල්ට් එකක් ඒ වගේ දෙයකින් තමයි මේ ක්‍රෑෂ් එක වෙන්න ඇත්තේ කියලා ජනතාව සහ බොහෝ දෙනා මතපල කරපු ආකාරයේ කිසිම මිසයිල් ප්‍රහාරයක් හෝ ඩ්‍රෝන් ප්‍රහාරයක් හෝ ඔවුන්ට එල්ල වුණු සතුරු ප්‍රහාරයකින් නෙමෙයි මේක විනාශ වුණේ කියලා තමයි මේ රිපෝට් එකේ සාරාංශයක් විදිහට අපිට ගන්න තියෙන්නේ. ඉතින් මේකත් එක්ක ඉස්සරහට එන්නේ මොනවද කියලා අපි අවධානයෙන් ඉඳිමු. මමත් ලැබෙන අලුත් ඩීටේල්ස් පිළිබඳව ඔයාලව අප්ඩේට් කරන්නම් ඉස්සරහට. ඉස්සරහදී මේ රිපෝට් එකේ ඊළඟ ස්ටේජස් වල ගැනත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්. අදට මම නවතින්නම්.